මුතු අරුසාවේ. අර පන්සලට දුන්නේ තේකලා හැටි කොහෙදලි? හෙටේ හැපතේ හැපතේ. ඒකේ පැත්තට දාන්න එපා. මේ 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 නිකන් දෙන පොතේ ලියපන් ඒවා. දැන් දුරා ඔක්කොම පැටලෙනවා. හරි හරි හරි. නිර්මාත්‍යා. වෙන්නද මට මෙතන වැඩක් කියලා? මේකට වැඩක් තමයි. ඒකයි කතා කළේ. ආතුෝ මේ කට වැඩි. මොකද්ද? ඇවිල්ලා ගියපන්. මෙහාට එන්නකෝ මිරිල් මහත්තයා. මේවා කාටවත් ඇහින්න කියන්න බෑ. ඔන්නක ලියපන්. මත්තයා අන්නර කොළඹ හදේ ඇවිල්ලා. කවුද සුදු ගෑන්ද? ඔව්. තාරුකා බලන්න ඉන්නේ. එයා තමයි. බලක කාර් එක මග නවත්තලා සුවර් එකටම තාරුකාගේ ගෙදර ඇති. හරි. වරෙන් කියන්න. සරි. ඔය ගණන් ටික බලලා තියා. මට අග්ගල එන්න. ඔයා හදන්නේ නිරාශව අමාරුයි දාන්නද? නෑෂානි. මාව තේරුම් ගන්න. ඇයි ඔයා තීරණේ වෙනස් කරේ? ඔයා දන්නේ නිරාශගේ ඩැඩිගේ හැටි. එතකොට ඔයා කැමතිද 14 වෙනිදාට පසුදු නිරාශව මැරි කරනවට? ඈ? නිරාශට මට වඩා ගැලපෙන්නේ පසින්දු. ඒකව දැන් කියන වැඩක් නෑ. යාර කියන්න සමා වෙන්න. ශ්‍යාමල් පිරිමියෙක් වගේ වැඩ කරන්නේ. නිරාශ පසින්දුර කැමති උනේ ඇයි? ඔය දෙනගේ ප්ලෑන් එක කරගන්න. ඔයා හිතනවාද අපි රෙජිස්ටර් කරලා 17 වෙනිදාට කලින් මෙරටින් පිටවෙන්න ලැබෙයි කියලා? ඉතින් ඇයි ඔයා ඒකට කලබල වෙන්නේ? ඔය දෙනට අනුගම් ගානේ සිංගප්පූර් වලට හරියන්න පුළුවන්. ශානි, ඔයා හිතන විදිහට නෙමේ නිරාශගේ ඩැඩි හිතන්නේ. කරුණා කරලා නිරාශගේ ෆෝන් කෝල්ස් වලට ආන්සර් කරන්න. එයාත් එක්ක මේ ප්‍රශ්න ගැන කතා කරලා විසඳ ගන්න. බණ්ඩාර. ඔර මැනවර.
කවුද ඇවිල්ලා ඉන්නේ? ඇවිල්ලා ඉන්නේ ගුණපාල මාමා ගෙදරටනේ. ඒක මන් දන්නවා. දැන් ගුණපාල වැඩ කරන්නේ මගේ ගාව. මං ගාව වැඩ කරන සේවකයන්ගේ දුක සැප හොයලා බලන එක මගේ යුතුකම. මිනිසුන් ආරක්ෂා කරන්න ඕනේ මම. ඉතින් එහෙනම් මේගොල්ලෝ එන්න ඕනේ මෝලටනේ. ගුණපාල මේ වෙලාවෙ ඉන්නේ මෝලේනේ. ඉතින් හවසට ගුණපාල මාමා ගෙදර එනවනේ. අර මෑන්ද පසිඳු කිය. ඈ? විතරක් කරන්න ලෑස්ති වෙන්න එපා. මේගොල්ලෝ මෙහෙට එන්නේ මොකද කියලා මන් දන්නවා. හම්බෙමු. යම. මෙයාද මෙරිල් කියන්? ඔව්. එතන තාත්තා වැඩ කරන්නේ මෙයා ගාවද? මන්නර් මිනිහා මොකද්ද කියන්නේ? මිනිහා ටිකක් නෙමෙයි හොඳටම හිතට අරන් වැඩි. මම මේ කල්පනා කරේ මිනිහා කොහොමද මහත්තයාගේ නම දන්නේ කියලා. මොනවද හැවේ බණ්ඩාරයි? මෙයාද පසිඳු කියන්නේ කියලා ඇහුවා. මට පේන්නේ නිරාශ දුවගේ හිතරි දෙන්න අපේ පසින්දු මොනරි කියලා තියෙනවා වගේ. පසින්දු කාගේවත් හිතරි දෙන ළමෙක් නෙවෙයිනේ සිරිල්. අනික ඉතින් පසින්දු කියලා තියෙන ආයුධ ගැනනේ. ඒක තමයි එහෙනම් නිරාශ දුවගේ හිතරි දිලා තියෙන්නේ. ඒක ඉතින් හිතරි දෙන දෙයක් නෙවෙයිනේ. පසින්දු කියන්නේ ඇත්තේ එයා ආදරය කරපු ආයුධ ගැනනේ. ඒකත් ඇත්ත. ඒක ඉතින් නොකියන්න පුළුවන් කාරණයක්. මට පේන්නේ මෙතන වෙන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කිවි? මට මතක් වෙනවා පසින්දු අසේරට කියලා තියෙන කතාව. පසින්දු මොනවද අසේරට කියලා දෙන්නේ? අසේල උඹ එකක් මතක තියාගන්නේ. නිරාශ කොමඩත් කැමති නෑ මාමරි කරන්න. එහෙම කියන්නේ? නිරාශ දැන්ටමත් කැමති දීලා නේ තියෙන්නේ. බලන්නකෝ එනම් මොකද වෙන්නේ කියලා. එදානිද හැමෝටම ලැජ්ජ වෙන තමයි වෙන්නේ. පසින්දු මට නම් තේරෙන්නේ බොයි මොනවද කියන්නේ කියලා. හැමෝටම තේරෙයි මං කාලෙල්ලුවේ ඇයි කියලා. බලන්නකෝ. හරි. දැන් පසින්දුත් නිරාචර කැමති නැද්ද? මට වඩා නිරාශය කැමති. දැන් මේක නෑ තාත්තලට කිව්වද? මං කියන දේ ඒගොල්ලන් අහන්න කැමති නෑනේ. ඉතින් මාත් උන් දෙක වෙච්ච දෙගෙන් නිකන් බලන් ඉන්න. පසින්දු එයාලට කියන්න බැරි දෙයක් තියෙනවා නම් මට කියන්න. මං අංකලට තේරුම් කරලා දෙන්න. දෙගොල්ලම දැන් වෙරිණේ ලෑස්ති වෙනවා. මම නිරාශක ඇත්ත තත්ත්ව කිව්වොත් එහෙම හිතයි මං තාරුකාර කැමති නම් බොරු කියනවා කියලා. මනෝරි ඇයි අපේ පුතා මේ දේවල් අපිට නොකියන්නේ?
මට පේන විදිහට නිරාශගේ මොකක් කර සම්බන්ධයක් තියෙනවා. ඉතින් ඒ ළමයා අපේ පසින්දුට කැමතිනේ. අපේ පසින්දුගෙම මේ ගැන අහමුද? දැන් කවද්ද පුතා කොළඹින්? හෙට රෑ වෙනකොට. මුතුවරුසා ගුණපාල දන්නවද පසිදු කියන්නේ කවුද කියලා? මේ කතරගමට ලංකාවේ හතර දිබ්බාගේ මිනිස් වෙනවා. ඉතින් අපි කොහොමද දන්නේ කවුද කින්ද මන්ද කියලා? කොහොමදත් මං ඒ මාත්‍යාට කියලා තියන්නේ වැඩිය මෙහෙ යන්නෙන්න එපා කියලා. ඒක හොඳයි. ගුණපාල තාරුකාව පරිස්සම් කරගන්න ඕන. ගුණපාලට තමයි ඒ වගකීම තියෙන්නේ. උණු කුසුම හිටියන ප්‍රශ්නයක් නෑ. කුසුම ගැන ඉතින් දැන් කතා කරලා වැඩක් නෑ. තේරෙනවා නෑ නෑ මං කියන්නේ බොරුද? අපි මේ කියන්නේ ගුණපාලට තියෙන ආදරේටනේ. ඔව් ගුණපාල, ඇහැට කනට පේන කෙල්ලනේ. අනික ඉතින් ඔය කොළඹ රටේ ඉඳලා එන මනුස්සයා මොනා කරන කෙනෙක්ද කියලා කවුද දන්නේ? කෙල්ලට කරදරයක් එහෙම වුණොත් කාට කියන්නද? මෙරිල් මාත්‍යා මට ආදරේ. මං දන්නවා ඒක හොඳටම. මෙරිල් මාත්‍යා මට ආදරේ. මෙරිල් මාත්‍යා මට දැන් ගෙදර යන්න ඕනේ. මම යනකොටත් ඒ මාත්‍යා හිටියොත් මං ඒක බලා ගන්න. මම දැම්මේ ලෝල දානවා. ගුණපාල, ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. අපි දැන් යමු. මම ගුණපාලව ගේ ගාවින් දාලා යන්න. යෝ යෝ මෙරිල් මාත්‍යා මං අද බලා ගන්න. යා යා යා